අද දවසේදීත් සඳුදා වින්දනයේ උදෑසන ආරම්භ කරන්නේ අපි ඔබේ ජීවිතයට යම්කිසි මඟ පෙන්වීමක් උපදේශයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්න හැමදාමත් වගේ සඳුදා දවස අපි වෙන් කරන්නේ ජ්‍යොතිෂ්‍ය සඳහා. අද දවස විශේෂයි. අද දවසේදී මිනිස් සත්වයාට විශේෂිත වූ දවසක් කිව්වොත් නිවැරදි. මොකද මේ ඒ විතරක් නෙමෙයි ගහකොළට සතා සීපාවට පවා විශේෂ වූ දවසක්. නමුත් මනුසත්වයා විශේෂයිනේ. සියලු සත්වයින් අතරින් විශේෂිත වූ මනුසත්වයා, එහෙමත් නැත්නම් උසස් මනසක් හිමි සත්වයා කියන මේ පුද්ගලයා හිතලා වැඩ කරන්නේ. ඉතින් ඒ විඥානයේ චින්තන ශක්තිය, ඒ බුද්ධිය කියන සාධකය සහිත වූ ඔහුට තිබෙනවා එක්තරා විශේෂිත වූ ගුණාංගයක්. ඒ තමයි කවදාවත් මේ වැටෙන්න කැමති නැහැ. නැවත නැවතත් යලි යලිත් නැගිටින්නට තමයි මිනිසා උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි මං හිතන්නේ පරිණාමයෙන් මිනිසා එදා සිට අද දක්වා විවිධාකාරයේ වානර අවධියක සිට මිනිසා දක්වා දියුණු වුණේ. ඉතින් මේ විදිහට බුද්ධිය වර්ධනය කරගත් මිනිසා අද වෙනකොට මේ දැන් අද අපේ රට ගත්තොත් එහෙම අපි බොහෝ කරදරවලට පත් වුණා, විපත්වලට පත් වුණා. නමුත් අපිට බලාපොරොත්තුවක් තිබුණා අපි කොහොම හරි නැගිටියේ මේ ප්‍රශ්න කවදා හරි විසඳෙයි කියලා. මේ විදිහේ මේ එක්තරා වෙනසක් ගැන තමයි අද දවසේදීත් අපි කතා කරන්නේ. වෙනසක් බලාගෙනනේ අපි හැමෝම ජීවත් වෙන්නේ. යම්කිසි වෙනසක් සිද්ධ වෙයි. විශේෂත්වය වන්නේ හැමෝම වෙනසක් බලාපොරොත්තු වුණාට තමන් වෙනස වෙන්නට කවුරුවත් කැමති නැහැ. ඉතින් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට වෙනස් වෙච්ච ජ්‍යොතිර්විද්‍යාත්මක සාධකයක් ගැන. ඒ තමයි සිකුරු ග්‍රහයා ගැන. ඉතින් අපි සිකුරු ග්‍රහයාගේ යම්කිසි සාධකයක් ගැන කතා කරන බව කීවත් මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. ඊට කලින් මම හඳුනා දෙන්නට කැමති අද දවසේදී සහභාගී වෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් කවුද කියලා. මා ළඟින්ම සිටිනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පෙරේරා මහතා. අයබෝන්. සුබ උදෑසනක්. ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුනිල් ගම්ලත් මහත්මයා. අයබෝන්. සුබ උදෑසනක්. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මොහන් වික්‍රමසිංහ මහත්මයාත් අයබෝන් කියා පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා. අයබෝන්. සුබ උදෑසනක්. ආයු බොහෝ වේවා. ඔව්. සිකුරු ග්‍රහයාගේ යම්කිසි වෙනසක් ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ කියලා කිව්වා. මොකක්ද කියලා හරියටම කියන්නට මම දන්නේ නැහැ. මොකද ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව මම උගත් නැති නිසා. නමුත් සිකුරු මාරුවක් වෙන බව තමයි ආරංචි වෙලා තින්නේ. සිකුරු ග්‍රහයා මේෂ ලග්නයේ සිට වෘෂභ ලග්නයට මාරු වෙනවා අද දවසේදී. මානි වැරදි නම් මට ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. මම ආරාධනා කරනවා ඔබ සිව් දෙනාටම මේ පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න. මොකක්ද මේකෙන් වෙන්නේ? සුබදේශන මාධවී වගේ සුබදේශන ප්‍රාර්ථනා කරන සෑම දිනකටම අපේ ගම්ලත් මහත්මයාගේ මහාන් මහත්මයාගේ චන්ද්‍රසිරි මහත්මයාගේ අවසරයි. ඉතින් සිකුරු කියලා කිව්වන් පස්සේ මාධවී ග්‍රහලොවේ ඉන්න මනමාලි ශරීරය තමයි සලකන්නේ. සෞභාග්‍යයට, සතුටට, සැනසුමට, වාසනාවට අධිපතිත්වය දරන්නේ සිකුරු. අනේ වාසනාවන්. ඔව්. ඉතින් යන මේ සිකුරු මෙතුවක් කල් ගමන් කරමින් සිටියේ මේෂ රාශිගතව. ඒ කියන්නේ හෙට උදෑසන 11:21ට තමයි තමන්ටම අයිති වෘෂභ රාශියට ප්‍රවේශ වෙන්නේ. ඒත් මේ වෘෂභ රාශියට ප්‍රවේශ වෙන්නේ යම්කිසි බලයක් එක්ක. ඒ කියන්නේ දැන් මාධවීගේම ගෙදරකට මාධවී එනකොට අමුතු සතුටකින් එනවා තමන්ගේම ස්ථානය කියන එක. ඒතර තුලා සහ වෘෂභ රාශි දෙක තමයි මේ සිකුරුට අයිති රාශි දෙක හැටියට සලකන්නේ. එතකොට මේ සිකුරු මෙතනට ප්‍රවේශ වෙන්නේ තමන්ගේ ගෙදරට නිසා සෝශේෂ්ත්‍ර බලයෙන් යුතුව පවතිනවා. ඒ නිසා තමයි ජ්‍යොතිර්විද්‍යාව තුළ සිකුරු බලවත් වීම තුළ යෙදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන මාළවී කියලා යෝගයක් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට, ඒ වගේම අනිකුත් තව කේන්ද්‍රස්ථාන හතරට එන ලග්න හිමියන්ට යෙදෙන ගොඩක් අපි ගත්තොත් එහෙම වෘෂභ සිංහ වුච්චික සහ ධනු ලග්න හිමියන්ට මෙන්න මේ පංචමහා පුරුෂ යෝගය යෙදෙනවා. ඒතර මේ සිකුරුගේ නියෝජනය වෙන කරුණු කාරණා පිළිබඳව අපේ විද්වතුන් කතා කරාවි. කොහොම වුණත් අර දැන් මේෂ රාශිය තමන්ට ටිකක් එච්චර හිතකර රාශියක නෙමෙයි සිකුරු හිටියේ. ඒ ඉඳලා තමන් අඟහරුට අයිති රාශියක ඉඳලා තමයි තමන්ගේ මේ ගෙදරට එන්නේ. එතකොට ඉදිරියේදී උපදින සෑම දරුවෙකුට, මේ කියන්නේ ජුනි මාසේ 29 වෙනිදා උදෑසන අලුයම කාලය වෙනකම්ම සිකුරු රැඳී සිටිනවා මේ වෘෂභ රාශිගතව. එතකොට උපදින සෑම ළමයෙකුටම විශේෂයෙන්ම සිකුරු කේන්ද්‍රගත බලයෙන් පිහිටන හැමතැනම මේකටම ওই මාළවී කියන යෝගයේ පෙළඹෙනවා. ඒ වගේම තමයි අපි කතා කරොත් එහෙම ඔබතුමියලා නියෝජනය කරන කලාංශ ගත්තොත්,
එහෙම නැත්නම් කාන්තාව ගැන කතා කරත් මේ සිකුරුව ගොඩක් දුරට වැදගත් වෙනවා. ඉතින් අපේ රටේ නව කලා නිර්මාණ වැනි තත්ත්වයන් බිහිවී ඔය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් කරඳ කියන වෘක්ෂය තමයි සිකුරුටයිති වෘක්ෂය හැටියට සලකන්නේ. අපි ජීවිත කාලේ අපි හැමෝටම සිකුරු ලබනකම් බලන් ඉන ගොඩක් තරුණ අය. ඉතින් අවුරුදු 20ක කාලයක් අඩු නැතුවම සිකුරුගේ මේ මහදශා කාලයේ පවතිනවා. මං දන්නේ ග්‍රහලෝවේ වැඩිම කාලයක් තියෙන්නේ සිකුරුගේ මහදශාව. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි එකී සිකුරු මේෂ රාශිය ඉඳලා වෘෂභ රාශියට ප්‍රවේශ වීම ඉතාමත් මං කියන්නේ සිකුරුගේ බලවත් වීමක් හැටියට අපිට දක්නට පුළුවන්. ගම්ලත් මහත්මයා මේ කියපු කාරණාවල් එක්ක, මිනිශාන්ත පෙරේරා මහත්මයා කියපු කාරණාවල් එක්ක මට තේරිච්ච දේ තමයි හොඳ කාලයක් එන්න නියමිතද කියන එක. මේ වෙච්ච දේ හොඳ දෙයක් රටට ජනතාවට අපට හොඳයි කියලා. ඔබේ අදහස මොකක්ද? නිශාන්ත පෙරේරා මහත්මයා හොඳ ප්‍රවේශයක් දුන්නා. පළවෙනිම ස්තුතියන්ත වෙනවා හිරු ටීවී ආයතනයට මේ පළදායි සාකච්ඡා අපිට හැම වෙලාවෙම ලබා දීම ගැන. විද්වත් මණ්ඩලයේ බණ්ඩාර මහත්මයාට මාන්නේ ප්‍රසික මහත්මයාට අවසරයි. දැන් මේ ග්‍රහ මණ්ඩලයේ රාජ්‍යයකට උපමා කරලා තියෙනවා ජ්‍යොතිෂීන්. රවි රජ්ජුරුව, සඳු බිසව, බුදු කුමාරයා, කුජ සෙන්පති, ගුරු පුරෝහිත, සිකුරු කාන්තා ඇමතිවරියක් කියලා කියනවා. කාන්තා පක්ෂයට අදාළ සෞන්දර්ය, නාට්‍ය, කලාව පිළිබඳව තමයි එයාගේ අධිපතිත්වය දරන්නේ. ඉතින් මේ කොට 12 කේන්දර තියෙනවා. හවුසස් කියලා ඉංග්‍රීසියෙන් කියනකොට ගෙවල්. එයාගේ ගෙදර, එයාගේ යාළුවගේ ගෙදර, රජ්ජුරුවන්ගේ ගෙදර මාරුවේ යනවා. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අලුත් අවුරුද්ද ලබනකොටම ලංකා කේන්දරයේ මාර්කස්ථානයේ තමයි සිකුරු හිටියේ. එදා අපි මේතන මෙතන මෙතන කිව්වා ප්‍රසිද්ධ කාන්තාවගේ මරණය සිද්ධ වෙනවා කියලා. මම කිව්වා ඒක සාන්තමාය දිනමැතිණියගේ මරණයත් එක්ක ලපුණා. සමහර දේවල් අපිට කියන්න සීමාවල් තියෙනවා. දැන් මාරු වෙලා තියෙන එයාගේම ගෙදරට වෘෂභ කියලා කියන්නේ. එයාගේම ගෙදරට. එතකොට ලංකා කේන්දරයේ කුම්භලග්නේ 4 භූමිය පොළව ගැන කියනවා. ඒතර සිකුරු වෙළඳාම ඔය ඇඹුල් රස ජාති පළතුරුවල අධිපතිත්වය දරනවා. ව්‍යාපාරට අධිපතිත්වය දරනවා. කාන්තාවන්ට අධිපතිත්වය දරනවා. මේවයි සුභඵලදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඇඹුල් පළතුරුවල ව්‍යාප්තියක් මිල ටිකක් අඩු වීමක් වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේකේ. ඒ වගේම ලෝකාධි ජ්‍යොතිෂයේදී 4 වෙන කේන්දරේ පෙන්වන විරුද්ධ පක්ෂය කියන එක. එතකොට සිකුරු විරුද්ධ පක්ෂය කියන කොටට වෙලා බලවත් වීමක් දකින්නවා අපි. මේක අපි විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට ඔබතුම අහන විදිහට යම් කිසි සුභඵලදායක තත්ත්වයක් ඔබතුම මේ වගේ කලාකටයුතු වලින් නියැලෙන කාන්තාවන්ට, නාට්‍ය ශිල්පීන්ට, සංගීත ශිල්පීන්ට, රූපවාහිනී ශිල්පීන්ට, නිවේදක නිවේදිකාවන්ට යම් කිසි සුභඵලදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. මොහාන් වික්‍රමසිංහ මහත්මයා. ඔව්. මම හිතන්නේ අපේ නිශාන්ත පෙරේරා මහත්මත්, සුනිල් මහත්මත් ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා මේ සිකුරු මාරුව පිළිබඳව. ඒ වගේම අපේ බණ්ඩාර මහත්මත් මේක තවත් ලස්සනට විග්‍රහ කරයි. ඉතින් මට දැනෙන විදිහට මේ සිකුරු කියලා කියන්නේ මේ ලෞකික සැපයට අධිපතියා හැටියට තමයි මාදවි මම දකින්නේ. මොකද ඕනම කෙනෙකුගේ කේන්දරයක සිකුරුගේ බලය නොතිබෙන්න ඔහුට නිවාස, යාන වාහන, ඒ වගේම ලස්සනට ඇඳුම් පැළඳුම්, ආභරණ ඒ ආදී දේවල් ලැබෙන්නේ නැහැ. නිසා ඕනම කෙනෙකුගේ කේන්දරයක මේ සිකුරුගේ බලය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා මේ ලෞකික සැපය වර්ණවත් කරන්නට. ඒ වගේම තමයි අපේ සුනිල් මහත්මයා කිව්වා වගේ මේ කලාව දැන් මේ කාලේ විශ්මිත කලා නිර්මාණ බිහි වෙන්නට ඉඩ කඩ තිබෙන කාලව කවනුව මාධවී. මොකද චිත්‍රපට කර්මාන්තය, ටෙලි නාට්‍ය කර්මාන්තය, ඒ වගේම පූජනීය විදිහට මේ සම්මානයට පාත්‍ර වන්නා වූ යම් යම් මේ ග්‍රන්ථ එළියට එන්නට පුළුවන් කාලව කවනුව බවටත් පත්වේ. ඉතින් මේ නිසා මේ සිකුරුගේ බලය යෙදෙන කාලව කවනු තුළ මේ තමාගේම නිවසේ ඇවිල්ලා බලය තේජස පතුරනකොට කාන්තාවක් විශේෂයෙන්ම මම කියන්නට පුළුවන්කම තිබෙනවා මේ අපේ රටේ කාන්තාවකගේ ජනප්‍රියත්වය අනිවාර්යයෙන්ම සිද්ධ වේවි මේ කාලවකවානු තුළදී. එහෙම නැත්නම් විශේෂ කතාබහට ලක්වන කාන්තාවක් බිහි වෙන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේ යම් යම් සුබදායක දේවල් ටිකක් වැඩි වශයෙන් මේ එන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි තම තමන්ගේ කේන්ද්‍ර සටහන් වල සිකුරු බලවත්ව පිහිටා තිබෙනවා නම් ඔන්න සූදානම් වෙන්න තමාගේ ජීවිතයේ ලෞකික සැපය බොහොමත්ම හොඳින් භුක්ති විඳීමේ භාග්‍යය උදා කර ගන්නට. අපිට මාධවී බොහොම වචන ස්වල්පයයි තියෙන්නේ. මේ තනි වචන වලින් උත්තර දෙන්න පුළුවන්. ඔව්, නෑ, බෑ වගේ. ඒ වගේ ජ්‍යොතිෂයේ තියෙනවා හැම ග්‍රහයෙක්ම හැම භාවයක්ම වචනයක් හැටියට ගත්තොත්. ඒ ග්‍රහයන් ඉන්න තැන, දෘෂ්ටි දෙන තැන, සම්බන්ධ වෙන තැන ඒව ගත්තහම අන්න වචන කිහිපයක් හැදෙනවා. අන්න එතකොට වාක්‍යයක් එනවා. එහෙම තමයි පෞද්ගලිකව ඔබේ කේන්ද්‍රයට මේ සිකුරුගේ මාරුවේ ප්‍රතිඵලය පෞද්ගලිකව දැන කියා ගන්න පුළුවන්. හැබැයි පොදුවේ ගත්තහම
මේ සිකුරු එන්නේ තමන්ගෙම ගෙදරට නිසා අපේ ගෙදර අපි ඉන්නකොට බලවත් නැද්ද? ස ගෘහේ පූජ්‍යතේ මුර්ක මෝඩම මිනිස්යවත් තමන්ගේ ගේ ඇතුලේදී පූජාවට ලක් වෙනවලු. එතකොට සිකුරු තමන්ගෙම ගෙදර ඉන්නකොට හැම කෙනෙක්ටම සහනය සතුට පිළිබඳව මිනිස්යා තුල තියෙන උපන් නිසග ආසාව වැඩි වෙන්න බලන කාලයක්. ඒ වගේම ඒ මනස තුල උපදිනකොට ඒ ආසාවන් මහන කාන්තාවකට මැහුම් කටයුතු උයන පිහින කෙනෙක්ට උයුම් පිහුම් වලට අමතරව බැරිද මට කැම පැකට් ටිකක් විකුණ කන්න ලැස්සුනොත් මේ විදිහට තමන් කරන ඕනම ක්ෂේත්‍රයකින් පුංචි ඉහළට නැගීමක් වෙළඳපොළට ලංවීමක් අමතර ගෞරවය කීර්තිය එකතු කර ගැනීමකට සිත් පහළ වෙනවා. කාන්තාවන්ට විතරක් නෙවෙයි අපි හැමෝගෙම කේන්දරේ තියෙනවා සිකුරු. ඒ නිසා මේ සිකුරුගේ සම්බන්ධතාවය අපි හැම කෙනෙක්ටම බලපානවා. වැඩියෙන් බලපාන්නේ කාටද? සිකුරුගේ මහදසා, සිකුරුගේ අන්තරදසා, සිකුරුගේ විදසා ඔබ ගෙවනවා නම් ඒ අයටත් ඔබ දැන් ගත කරන මහදසා අතුරුදසා එක්ක සිකුරු මොනවා හරි විදිහකින් සම්බන්ධව හිටියනම් ඒ හැමෝටමත් ඔන්න කාලෙකට පස්සේ සුබ සතුට වාසනාව හැදෙන හදාගන්න පුළුවන් අදහස් මතු වෙනවා. ඒ වගේම පුංචි අසුබයකුත් මේකේ නැතුවාම නෙවෙයි. මොකද වෘෂභ රාශියට ආපුහම වෘශ්චික කියන රාශියට සප්තම දෘෂ්ටිය වැටෙනවා. සප්තම දෘෂ්ටිය කියන්නේ හරිම හොඳ මදි එකක්. ඒ කියන්නේ අඟහරුගේ ගෙදර. අඟහරුගේ ගෙදර කියන්නේ හිත කලබල වෙන, තැතිගන්නන විවිධ තොරතුරු ආරංචි සිද්ධි ඔන්න පටන් ගන්නවා. හෙට 11යි ගානේ ඉඳලා මාස 3ක් ඉස්සරහට විශේෂයෙන්ම අගෝස්තු මාසය වෙනකම් අපි අවදානවත් භාවයත් ඒ එක්කම දියුණු කරගන්න ඕනේ. අන්න ඒ නිසයි. හොඳයි. මිශ්‍ර ඵල සහිත සිකුරු මාරුව ගැනයි අද දවසේදී අපි කතා කරන්නේ. කලාවට, කාන්තාවට, මහිලාවට බොහෝ දේට සුබයි කියලා අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි ලග්න 12ට මේ කියන සිකුරු මාරුව මොන ආකාරයෙන්ද බලපාන්නේ කියත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඊටමත්ෙන් පුංචි විරාමයක් ගන්නයි දැන් සූදානම් වෙන්නේ. නැවතත් වින්දනේ උදෑසන සමගින් අපි සිකුරු මාරුව ගැනයි කතා කරමින් හිටියේ. දැන් මේ විවිධාකාරයේ පැතිකඩවලින් අපිට මේ විග්‍රහ කරන්න පුළුවන්. චම්පිසිරි බණ්ඩාර මහතා කිව්වා හොඳ වගේම අහිතකර බලපෑමකුත් මේ තුළින් වෙන්නේ නැතුවා නොවේ කියලා. ඒක නිසා මං හිතුවා ඔබ හැම කෙනෙක්ගෙන්ම විවිධාකාරයේ පැතිකඩවලින් මේ සිකුරු බලපෑම මොන විදිහටද රටට බලපාන්නේ, ලෝකෙට බලපාන්නේ කියලා අපි විග්‍රහ කරගත්තොත් වටිනවා කියලා. දැන් ජන මනස, ජන සමාජය, ජනතාව දැන් එක පුද්ගලයෙක් හිතන විදිහ ගැන හිතනවට වඩා සමාජයක් හිතන විදිහ ගැන තමයි මං හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ. මුළු සමාජයක් එකට එක්ව හිතනකොට ඒක බලගතුයි. ජන මනසට මොන විදිහේ බලපෑමක් කරයිද මේ සිකුරු මාරුව? ඔය ඇත්තටම හරිද මේ සිකුරු මාරුවේදී සඳුත් ඉන්නේ සිටිවිඩි වලට අධිපති දරන සඳුත් ඉන්නේ වෘෂභ රාශිය. බලවත් වෙලා ඉඳලා හතර වෙනිදා සිකුරු මාරුවෙන් පසුව තමයි සඳු මිතුන රාශියට යන්නේ. එතකොට මෙතනදී ගොඩාක් දුරට දැන් අපේ විද්වත් මණ්ඩලය කිව්වාගේ අපේ කම, මගේ කම කියන දෙයට ලොකු නැඹුරුතාවයක් සෑම දිනාගෙම සිස්සතන් තුළ ඇති කරනවා. ඒ කියන්නේ අපේ දේ අපි කොහොමද අර පරිස්සම් කරගන්න ඕන, අපේ දේ තියෙන වටිනාකම කොච්චරද, මගේ ගෙදර, මගේ ගම, මගේ රට කියන හැඟීම ගොඩාක් දුරට පෙරදරි කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ නිදාගෙන සිටින හැකියාවත් අපේ මොහන් මහත්මයා, චන්ද්‍රසි මහත්මයාත් කිව්වාගේ නිදාගෙන තියෙන ශක්තියින් නැවත අලුතෙන් ඉදිරියට ගන්න, නව නිර්මාණ බිහි කරන්න අපේ විද්‍යාත් තුන්දෙනාම පැහැදිලි කරා වගේ නව අපි කියන කලාත්මක නිර්මාණ තුළින් ජනතාවගේ මනසට අලුත් පණිඩ දෙන්න ඔන්න සුභ කාලයක් තමයි මේ උදා වෙලා පවතින්නේ. ඒ වගේම තමයි මේ අලුත් දේවල් නිපදවන්න. ඒ වගේම බොහොම බලව සම්පන්න දරුවපත් බිහි වෙන්න මෙන්න මේ සිකුරු 29 වෙනිදාකම් ඉන්න කාලය තුළ හේතු වෙනවා. ඒ වගේම තමයි මෙතුමන් පැහැදිලි කරා වගේ අර මෙතුවක්කල් යම් කිසි දෙයක තදබල පසුගාමිත්වයක් තිබුණා නම් ඒ දේ නැවත අලුත් කරගන්න සෑම දිනාටම මානසික වශයෙන් ලොකු ශක්තියක් ලැබෙන කාලයක් හැටියට මේ සිකුරු හඳුන්වන සිකුරුගේ මාරුව හඳුන්වන්න පුළුවන්. හොඳයි.
සුනිල් දම්ලත් මහත්මයා මේ දැන් කාන්තාවන්ට හොඳයි කියලා කියවනේ කාන්තාව නියෝජනය වෙනවා සිකුරු ගෘහයාගෙන් ඒක නිසාම මහිලාවන්ට සුබයි කියලා අදහසක් ඉදිරිපත් වුණා. මහි කාන්තාව කියන්නේත් ඒකනේ අපි මහ පොළවට මහ පොළවත් අපි කාන්තා ස්වරූපෙන් තමයි හඳුන්වන්නේ සාහිත්‍යයේ. මහි කාන්තාවට මේ ස්වභාව ධර්මයට මහ පොළවට කොහොමද මේ මාරු? සුබ ඵලදායකයි බොහෝ දුරට. ඒ කියන්නේ හතරවැන්නෙන් කියන භූමිය දැන් කුඹ ලග්නේ ශ්‍රී ලංකා කේන්ද්‍රයේ එතන හතරවැන්නෙන් කියන භූමියට සිකුරු පැමිණීමක් සිද්ධ වෙන්නේ. එතකොට සිකුරුටයිති බවභෝග වල වර්ධනයක්. දැන් මල් සිකුරුටයිති. මල් ව්‍යාපාර කරන අය ඉන්නවනම් මල් වගාව කරන අය ඉන්නවනම් ඒ පැත්තේ වර්ධනයක්. ඊළඟ ඇඹුල් පළතුරු මං ඉස්සෙල්ලා ගන්න ආසි රඹුටන් ඔය ඇඹුල් වර්ග තියෙන ඇඹුල් කෙසෙල් ඒ වගේ පළතුරු වර්ග වල ව්‍යාප්තියක් වැඩිවීමක් මිල අඩුවීමක් කැම්පස් ප්‍රමාණය බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. ඊළඟ භූමිය ගැන ප්‍රදේශය ගැන කියනකොට දේශීය ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධියට යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ස්වභාව ධර්මයෙන් ස්වභාවික විපත් හෝ එවැනි කරදරයක් වෙන්නේ නැද්ද? වැස්ස නියඟය මේ වගේ දේවල්. එතන තියෙන ප්‍රශ්නේ දැන් අපි ග්‍රහය 9 දිනක් ඉන්නදී එක්කෙනෙක් ගැන කතා කරන්නේ. නමුත් තව ග්‍රහය 8 දිනක්ගේ බලපෑම අපිට අමතක කරන්න පුළුවන් ගමක් නැහැ. දැන් අපි රාහු පස්වැන්නට මාරු වෙලා අවුරුදු එකමාරක් ඉස්සරහට යන්න තියෙනවා. එදා අපි කිව්වා පාසල් පද්ධතියට සහ රටට විදේශ ඔත්තුකරුවන්ගේ සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ බලපෑමක් ඇති වෙනවා කියලා. ඒක එහෙමමයි තමයි. හැබැයි සිකුරු කලාවට සෞන්දර්යයට වගේ විනෝදයට බල ග්‍රහයෙක්. මේ විනෝදයත් එක්කලා රාහු වගේ මත්ද්‍රව්‍ය වලට අධිපති ග්‍රහයෙක් එකතු වෙලා සම්බන්ධ වෙලා යන්නේ. දැන් මේ මාරු වෙනකොට හතර වෙන්නේ රවි ගමන් කරන්නේ. රජයට අධිපති දුර්වල වෙලා ගමන් කරන්නේ. ඒ රවි රෑනේ හතරට නෙන්නේ. දුර්වල ගමන්. ඉතින් මේ වගේ වෙලාවකදී සිකුරු විතරක් කරගෙන අපි ලොකු සුබඵලදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බැරි අර ග්‍රහයෝ දුර්වල ගමන් කරන හින්දා. ඒ වුණත් මම හිතන විදිහට මංගල උත්සව ගොඩක් දකින්න හම්බ වෙයි. මේ මේ කාල සීමාව තුළ ජූනි මාසේ 29 දා වෙනකන් මේ ගමන් කරනවා. මංගල උත්සව ගොඩක් දකින්න හම්බ වෙයි. අවිවාහකව විවාහය බලාපොරොත්තුෙන් ප්‍රමාද වෙලා හිටපු තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු ඉක්මන් වෙන්න මංගල යෝජනා ඉස්සර වෙන්න පෙම් සම්මතය ඉස්සර වෙන්න වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. හොඳයි. මොහන් මහත්මයා දැන් මං අපි අපේ රට ගැන බොහෝ දේ කතා කරපු නිසා ලෝකය ගැන කතා කරොත් මේ සිකුරු මාරුව බලපාන්නේ අපිට විතරද එහෙම නැත්නම් මුළු ලෝකෙටම බලපානවද? නෑ මාධවි, සිකුරු කියන ග්‍රහයාගේ මාරු මේක මේක විශ්වය මුළු අපේ සෞර ග්‍රහ මණ්ඩලයටම මේක බලපෑම තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මේක මේ චුම්බක බලවේගයක්නේ මේ ග්‍රහයන්ගෙන් මේ පෘථිවි තලයට එල්ලවන්නේ. ඉතින් මේ සිකුරු කියන ග්‍රහයාගේ බලය ලෝකෙටම බලපෑම ඇති කරනවා. එතකොට මුළු සමස්තයක් වශයෙන් මුළු ලෝක පද්ධතිය තුළම යම්කිසි සුබදායි පැත්තක් සුබදායි වර්ධනයක් දියුණුවක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. ඉතින් අපේ මේ විද්වත් දෙපළම මම හිතන සුනිල් මහත්මත් නිසන්ත මහත්මත් මේක ඉතාමත් පැහැදිලි කළා. ලෝකයේ පවතින මේ මහා බරපතල ගැටලුදායක තත්ත්වයන් මේ සමහරට යුද කෝලාහල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ආර්ථිකමය සම්බාධක පැවතිච්ච රටවල් වල තත්ත්වයන් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ ගැළවීම් ඇති වෙන්න පුළුවන්. සමහර විට සාම ගිවිසුම් අනුව කටයුතු කරන්නට පෙළඹෙන්න පුළුවන්. සමහරට දැන් අපි දැන් යුද්ධයන් ඇවිලෙන්නට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉරානය සහ ඇමරිකාව මේ වෙනකොට යුද්ධයකට පැටලෙන්න සූදානමින් සිටිනවා. මේ වැනි දේවල් සමහරට සමතයකටපත් වෙලා යම්කිසි ආකාරයකට මේ සමාදානයෙන් කටයුතු කිරීමේ අවධානයක් යොමු වන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ලෝකයේ යම් යම් අලුත් නිපැයුම් විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ සුඛ විහරණය සඳහා මිනිසුන්ගේ ලෞකික ජීවිතයේ සැපවත් කරන්නට අවශ්‍ය කරන්නව මෙවලම් බිහි වෙන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි අධිසුඛෝපභෝගී යාන වාහන එවැනි දේවල් මේ එළියට එන්නට ඉඩ කඩ පවතින කාලවකවානුවක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මේක අපේ රටට විතරක් නෙවෙයි රට දැන් ගම්ලත් මහත්මයා කිව්වා වගේ අපේ රට ගත්තොත් කුඹ ලග්නය සෙනසුරුට අයිති රටක්. එතකොට අපේ රටේ එන්නේ හතරවැන්නට. හතරවැන්න කියලා කියන්නේ භූමියේ ස්ථානයේ මේ නියෝජනය කරනවා. එතකොට අපේ රටෙත් යම්කිසි අර తాවකාලිකව හෝ පොඩි ජොලියක් ඇති කරගන්න පුළුවන් පොඩි මේ ග්‍රහ සිත්තමක් නිර්මාණය වෙනවා. ඉතින් ඒක නිසා ලෝකයේ පුරාම ගත්තාම මේ ටිකක් පොඩි මේ මිනිසුන්ගේ සැප විහරණය සඳහා අවශ්‍ය කරන දේවල් මෙවලම් ඉදිරියට දකින්නට පුළුවන්කම තිබෙන කාලව කවනුව බවට පත් වේවි. බණ්ඩාර මහත්මයා, ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් ධනං කියන පදනම යටතේ මේ බහුතරයක් සිංහල බෞද්ධින් ජීවත් වෙන මේ රටේ අපේ සංස්කෘතිය අපිට එහෙමයි උගන්වන්නේ. එතකොට මේ සතුට සුඛ විහරණය මේ දේවල් ගැන බොහෝ දෙනා දැන් අදහස් පළ කරා. නමුත් ඔබ විතරයි කිව්වේ මේ තුලින් පුංචි අගුණ ලක්ෂණත් පෙන්눔 කරනවා කියලා. මං හිතන්නේ ඔබතුමාගෙන් ඒ ගැන තමයි විමසන්නේ. මෙහෙමයි මාධවී.
ලෝකායත ජෝතිෂය කියන්නේ මේ වගේ ග්‍රහමාරුවක් සිද්ධ වෙනකොට ලෝකයට පෘථුවියට අපේ පෘථුවියට ඒක බලපාන්නේ කොහොමද කියලා. ලෝකායත ජෝතිෂයේදී දෙවෙනි රාශිය හැටියට තමයි ගන්න අපි වෘෂභ රාශිය. දෙවැන්න ලෝකායත ජෝතිෂයේදී අනිවාර්යෙන්ම ස්වකීයත්වය මම මගේ පවුල මගේ දරුවන් මගේ දේපල. එතකොට මේ වකවානුවේදී මේ සිද්ධ වෙන يعني මේ මාසේ දැන් හෙට මේ සිද්ධ වෙන සිකුරු මාරුව මේ 29 වෙනිදා වෙනකම්ම ජුනි 29 වෙනකම්ම මුණ ගැහෙනවා. මේ වකවානුව තුල තමන්ගේ දේපල ගැන වත්කම් ගැන තමන්ගේ පවුලේ අය ගැන වැඩි ප්‍රේමයක් සිකුරු ප්‍රේමේනේ. එතකොට මේ ප්‍රේමය කියන්නේ හරිම පහසුවෙන් මත් වෙන්න පුළුවන් දෙයක්. මත් වීම කියන්නේ උමතු වීමට ආසන්න වීමක්. ඒ නිසා තමන්ගේ දේවල් තමන්ගේ වස්තුව ගැන මුළු සමස්ත පෘථුවි වාසී මිනිසුන් තුල සීමාන්තික කෑදරකමක් උමතු බවක් ගොඩ නැගෙනවා. එතකොට අපි ඒක ගත්තොත් කුම්භ රාශි ක්ෂේත්‍රයට අයිති වෙන සෑම රටකටම බලපාන ආකාරයක් තියෙනවා. ලංකාව ඇතුළු කුම්භ කියන රාශියට අයිති වෙන ඕනෑම දූපත් රාජ්‍යයකට වේවා වෙන ඕනම රාජ්‍යයකට බලපානවා. හතරවැන්නටනේ එතකොට කුම්භ රාශියදී වෙන්නේ. හතරවැන්න කියන්නේ තමන්ගේ රට තමන්ගේ ලොකු වත්කම. ඒ කියන්නේ අර ඔබ කිව්ව භූමිය ඉඩ කඩම. එතකොට දේශ ප්‍රේමය පිළිබඳව දැඩි උද්‍යෝගයක් ජාති ભેද නැතිව හැම කෙනෙක්ම මේ අපේ රට කියන හැඟීමට එනවා. එහෙම එනකොට අනිවාර්යෙන්ම තරාදී එක පැත්තක් අසමතුලිත වෙන්න බලනවා. අන්න ඒක ප්‍රයෝජනෙට ගනිමින් විවිධ අය ඒ කියන්නේ අන්තවාදීන්ට ඒක හොඳ තෝතැන්නක් වෙනවා. ඒ සතුට ප්‍රීතිය මිනිස්සු තමන්ගේ රට ගැන දේශාභිමානයකින් හිතනකොට ඒ සතුට කාබාසිනිය කරලා මේ ප්‍රාථමික සතුටක් ලබන්න ඒ දේවල් සිදුවීම ගැන තමයි අපේ අවධානය තියාගන්නට උන. අද ඉඳලා විශේෂයෙන් අගෝස්තු මාසේ 29 අගෝස්තු මාසේ 29 වෙනකම්ම ඒ කියන්නේ සම්මා සතිය සිහියෙන් අපි කවුරුත් වැඩ කරනවා නම් ඒකට ආගම් ભેදයක් නැහැ. සම්මා සතියට ගෞතම තථාගත දේශනාව අනුව අන්න ඒ නිසා සිහියෙන් වැඩ කරන්න මේ පැමිණ තිබෙන්නේ ඔබේ සිත ඔබේ මන මත් කරවන සිත මනස මත් කරවන වෙලාවක්. ඒ නිසා දේශානුරාගයේ දේශ ප්‍රේමයේ වගේම තමන්ගේ වස්තු සම්පත් සහ තමන්ගේ විවිධ අරමුණු මේ ඕනෙම දෙයකදී අපි මනුෂ්‍යයන් හැටියට ප්‍රඥාවන්තව සීමාවන් තියාගනිමු. අපේ හැරිමිට කරකවන්න පුළුවන් අනිකාගේ නැහැ සීමාවෙන් කියලා අපිට දේශපාලන විද්‍යාව උගන්වනකොට පුංචි පන්තිවලදී උගන්වනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියනකොට. එහෙම හිතලා වැඩ කළොත් අපි කාට කාටත් මේ ලැබෙන සතුට භුක්ති විඳින්න පුළුවන්. හැබැයි සෝබා දහම නම් අපිට පුංචි අකාරුණික දේවල් කිහිපයක් කරાવી. ඒක ගැන සැලකිලිමත් වෙන්න ගුරු මధుර රසාති ඉස්නිග්ද දුක්දේශු භක්ෂාත් ද්‍රවදදි දින නිද්‍රා රූපසර්පේ ප්‍රපූරේ. සෙම කෝප කරවන පපුව ලෙඩ කරවන රෝගවලට ඉරුත් වර්ෂාවත් චන්ද්‍රයත් හොඳට එකතු වෙලා උදව් කරાવી. චන්ද්‍රයත් මේ වෙලාවේ ඉන්නේ අර වෘෂභ රාශියම තමයි. මනස ජලය පපුව ඔන්න ලෙඩ රෝගෙම ඉන තැන. හරි, ඔන්න ඒ ආකාරයෙන් තමයි මිශ්‍ර ඵල සහිත සිකුරු මාරුව ගැන අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. අපි ලග්න 12ට කොහොමද මේ බලපෑම සිදු වෙන්නේ කියලාත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට කලින් නැවතත් විරාමයක් ගන්නයි මේ සූදානම් වෙන්නේ. සිකුරුමාරුව ගැන අපි ජ්‍යොතිෂ විද්‍යාත්මක විද්‍යාකාරයෙන් පැහැදිලි කරමින් සිටින වෙලාවේදී දැන් මුළු ප්‍රේක්ෂකාගාරයම නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු මොහොත තමයි උදා වෙලා තියෙන්නේ. ඒ තමයි තම තමන්ගේ ලග්නයට කොහොමද මේ සිකුරුමාරුව බලපාන්නේ කියලා අපි එක් එක් ලග්නයෙන් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. නිශාන්ත පෙරේරා මහත්මයා, අපි ආරම්භ කරමු මේෂ ලග්නයෙන්. ඔව්, මේෂ ලග්නයෙන් උපදිච්ච අයගේ ලග්නෙන් දෙවැන්න ධනස්ථානයට තමයි සිකුරුගේ ප්‍රවේශය සිද්ධ වෙන්නේ. එහි රවි තැන්පත්වල ඉඳදී ලග්නාධිපති වික්‍රමස්ථානයේ ඉන්නේ. වික්‍රමස්ථානය කියන්නේ මාධවි තමගේ පෞරුෂය, තමගේ හැකියා දක්ෂතා මේ හැමදේම නියෝජනය කරන තැන. එතකොට මේ අවස්ථාවේදී විශේෂම මේෂ ලග්න හිමියන්ගේ ඔන්න පවුලට ආශ්‍රිතව පවුලේ දියුණුව බලාපොරොත්තු වෙන උදවියට සාර්ථක ප්‍රතිඵලාත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ටම කියලා ගේ දොර ඉඩකඩම් යාන වාහන අපේක්ෂාවෙන් පසු වුණා නම් ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරලා දෙනවා.
හැබැයි ටික කාන්තා පාර්ශ්වයන් සමග ගනුදෙනු කරද්දී නීත්‍යානුකූල බව නම් හොඳටම තියාගත යුතුයි. මොකද රවිත් එහි සංයෝගවල ඉන්න නිසාවෙන් තමන් දුරදිග නොසිතා කරනු ලබන ගනුදෙනු, හවුල් ව්‍යාපාර, ගිවිසුම් ආදියෙන් තමන්ට බාධා කරදර එල්ල වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මෙහෙණින් වහන්සේ නමකට සිකුරාද දවසක හිස තබන කොට්ටය පූජා කරන්න. මේ ශලක්ෂණ මත ඉතාම සුබයි මේ ග්‍රහමාරු. හොඳයි. මේ සුනිල් මහත්මයා දැන් වෘෂභ ලග්නයේට නෙමේ ග්‍රහමාරු සිද්ධ වෙන්නේ. ඔව්. එතකොට වෘෂභ ලග්නයේ හිමි අයට විශේෂිත වූ හොඳක් තිබෙනවද යම් කිසි? විශේෂිත වූ හොඳක් තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු ඉරාෂ්ඨකපලේ ගත කරමින් ඉන්නේ දැන්. ඒකට සුභඵල දාග තත්ත්වයක් ඇති. අනිතික සිකුරු 12 ඉඳලා ලග්නයට එන්නේ. යෝගයකුත් උදා වෙනවා. එතකොට වෘෂභ ලග්න හිමියන්ගේ තරුණ තරුණියන් නම් තාම විවාහ වෙලා නැත්නම් විවාහ මංගල යෝගය දෙන්න පුළුවන්. විවාහ යෝජනා ස්ථිර කරගන්න, පෙම් සම්බන්ධතා ස්ථිර කරගන්න වගේ දේවල් වෙන්න පුළුවන්. විවාහ වෙලා නම් අමුසැමි සම්බන්ධතා තහවුරු වෙන්න පුළුවන්. අමුසැමි අතර තිබෙන අමනාපකම් දුරු වෙන්න පුළුවන්. ධනය පිළිබඳ සතුටුදායක තත්ත්වයක් තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ගේ ව්‍යාපාර කටයුතු වල දෙන කටේ ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. වෘෂභ ලග්න හිමියන් දෙමව්පියන්ට දූ දරුවන්ගේ දියුණුව දකින්න පුළුවන් වෙයි. දූ දරුවන් වලින් දරන මහන්සිය වෙහෙස වෙනුවෙන් අප්‍රමාණ කැපීම වෙනුවෙන් සතුටුදායක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි. වෘෂභ ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. තිබුණ බාධා ඉවත් වෙයි. කරදරකාරී කාලයක ටික කාලයක්වත් සතුටුදායක බවක් වෘෂභ ලග්න හිමියන්ට ඇති වෙයි කියලා කියන්න පුළුවන්. හොඳයි. මහන් මහත්මයා අපි මිතුන ලග්නය ගැන යමක් කියමු. ඔව් මාදවි, මිතුනේ 12 වෙනට තමයි මේ සිකුරු පැමිණෙන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ කේන්ද්‍රකය 6 8 12 කියන ස්ථාන තමයි පාප ස්ථාන හැටියට හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා මිතුර ලග්නේ උදවියට තරමක් දුරට බාධාකාරී තත්වයන් එන්නට ඉඩ කඩක් පවතිනවා. විශේෂයෙන්ම වැය පාර්ශ්ව එහෙම නැත්නම් ආදායමට වඩා වැඩිපුර වියදම් යෙදෙන ස්වභාවයක්, නිෂ්පල වියදම්, විනෝදයට සහ අනවශ්‍ය වියදම් වෙනුවෙන් වැඩි ධනයක් කැප කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ මේ ප්‍රේම සබඳ කම් එහෙම නැත්නම් මේ විවාහය වගේ දේවල් වලදීත් යම් යම් තීන්දු තීරණ ගන්නකොට බොහොම පරිස්සම් වෙන්නට ඕනේ, වචනය ප්‍රවේශම් කර ගන්නට ඕනේ. ඉතින් පොඩි පොඩි අහිතකර බලපෑම් එන්නට ඉඩ කඩක් තියෙනවා. කෙසේ වෙතත් කලබල වෙන්නට එපා. ඉතින් මේ එන මේ අහිතකර ප්‍රතිඵල දුරු වෙන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ 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 කරඳ වෘක්ෂයකට ජලය ස්වල්පයක් දමන්න හෙට දවස සිකුරු මාරුවට ප්‍රථමයෙන් ඉතාමත්ම සුබදායක විදිහට මේ අහිතකර තත්ත්වයන් මර්ධනය වෙලා යහපත් පැත්තට හරව ගන්නට ඒ හේතුවක් බවට පත් වේවි. හොඳයි, අපි කටක ලග්නය ගැන තමයි කතා කරන්න ඕනේ. ජ්‍යොතිෂේදී මාධවී වාසනාවන්තම සැප සම්පත් දෙන භාවය තමයි 11 වැන්න. ඒ 11 වැන්නට එන්නේ කටක ලග්න ඔබේ කේන්ද්‍රයටයි. 11 වැන්නට කියනවා ජ්‍යොතිෂේදී අභිමතාර්ථ ඉෂ්ට ස්ථානය, බලාපොරොත්තු ඉෂ්ට වෙන තැන. ඒ වගේම මේ 11 වැන්නට ආපුහම 3 වැන්න, 5 වැන්න, 7 වැන්න කියන තැන්වලට දෘෂ්ටි දෙනවා. 3 කියන්නේ ඔබට අලුතින් හිතන්න පුළුවන්. ඒ වගේම කෙටි ගමන්වලට වගේම අසල්වැසි රටවල් එක්ක වැඩ කටයුතු වලටත්, පොත්පත් ලිපි ලේඛන කටයුතු වලටත් අලුතින් ගිවිසුම් අත්සන් කරන්න බොහොම හොඳයි. ඔන්න වැඩිහිටියගේ ඉඩම ලියව ගන්න ලෑස්තිලා හිටියනම් හරිම හොඳයි. පෙම් හසුනක් එහෙම ලියන් දින්නවා නම් තරුණ ප්‍රේමවන්තෙක් ඔන්න හොඳම වක් මාසය. ඒ විතරක් නෙමෙයි, 5 වැන්න. දුවා දරුවෝ එකතු කරගන්න හදන අයටත් අද ඉඳලා ඔන්න මේ ජුනි 29 වෙනකම් දරු ඵලවලට බොහොම සුබයි. ඒ විතරක් නෙවෙයි, පාර්ට්නර්ෂිප් බිස්නස්, හවුල් කාර්යෝ, ව්‍යාපාර හවුල්, පර්යේෂණ හවුල්, විවාහ හවුල්, ඒවට හරිම හොඳයි. ඔන්න කටක ලග්නයට නම් ජයින් ජය ලබන්න පුළුවන්. හොඳයි. නිශාන්ත පෙරේරා මහත්මයා සිංහයින්ට කොයි වගේ කාලයක්ද ලැබලා තියෙන්නේ? ඔව්, සිංහ ලග්නියමගේ ලග්නාධිපතිත් මාධවී 10 වැන්න කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යදි තමයි සිකුරුගේ සම්ප්‍රාප්තියත් සිද්ධ වෙනතර මාළවී කියලා පංචමහා පුරුෂ යෝගයක් උදා වෙන මෙතන 10 වැන්නට. ඉතින් විශේෂයෙන්ම ඔන්න කාන්තාවන් ගැන අපි කතා කරද්දී මේ අපේ විද්වත් මණ්ඩලයෙන් පැහැදිලි කරා කාන්තාවන්ට ඉතාම සුබයි කියලා. ඔය ස්වයං රැකියා ආදී කටයුතු නිරත වෙන කාන්තාවන්ට ඉතාම සුබ කාලයක්. විශේෂයෙන් ඔය රූපලාවන්‍ය කටයුතු, මල්වැනි දේවල් කරන අයට, ඒ වගේම තමන්ගේ ස්වරූපය ලස්සන කරගන්න උත්සාහ දරන උදවියටත් බොහොම වටිනා කාලයක් තමයි ලැබිලා තියෙන්නේ. රැකී රක්ෂා සිද්ධ වුණු අර්බුදකාරී වටපිටාවන් නිරාකරණය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ විතරක් නෙමෙයි, තමගේ කතාවේ බලෙන් ජයග්‍රහණ අත්පත් කරගන්න, උසස් අයගේ ආධාර උපකාර ළඟා කරගන්න කන්න මේ සිංහ ලග්නියන්ට ඉතාම සුබයි. පුළුවන්කමක් තියෙනවා නම් ඒ අයට සීල ව්‍යාපාරවල පෙහෙවස් සමාදන් වෙච්ච උපාසිකාවකට සිල්වෙද්දා පූජා කරන්න. මම හිතන මේ සිංහ ලග්නියන්ගේ මේ සිකුරු මාරු ඉතාමත් යහපත් වේවි කියලා. බොහෝ බහුතරයක් කාන්තාවන්ට බොහෝ සුබඵල දෙන මාරුවක් කියූ මේ සිකුරු මාරුව කන්‍යා ලග්නයට කොහොමද?
කන්‍යා කියන්නේ කාන්තාව තමයි. ඒකනේ. පුණ්‍යස්ථානේ භාග්‍යස්ථානේ කියලා කියනවා කේන්දරේ නම වෙන. මාර්ගස්ථානේ හිටපු එක්කෙනා භාග්‍යස්ථානට මාරු වෙනවා. එතකොට පසුගිය කාලයට වඩා හොඳ තත්ත්වයක් කන්‍යා ළඟීමේන්ට ඇති වෙනවා. විශේෂයෙන්ම ආගම භක්තිය ඇති වෙයි, සමාජ සේවාවක් නැත්නම් පින්කමක් වගේ දෙකට සහභාගී වෙන්න පුළුවන් වෙයි. උසස් අධ්‍යාපනය ලැබුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් කන්‍යා ළඟනේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විභාගවල සමර්ථ වෙයි, බාධා ඉවත් වෙයි. ඒ වගේම මේ නමයිද කියනවා මේ පුණ්‍යස්ථානය ආගම ගැන කියන තැන. එතන මහා ලක්ෂ්මී දේවගණ සහ සරස්වතී මෑණියන් නියෝජනය කරන්නේ සිකුරු ග්‍රහය. එතන කන්‍යා ළඟන හිමියන්ගේ සරස්වතී පූජා, ලක්ෂ්මී පූජා, ලක්ෂ්මී යంత్ర, ධනලක්ෂ්මී සම්බන්ධ කටයුතු, ධනේ සම්බන්ධ කටයුතු කරන හොඳ කාලයක් කන්‍යා ළඟන හිමියන්ට උදා වෙනා ගුප්ත විද්‍යාවන්සින්. ඒ වගේම හොඳ ගුරුවරුන්ගේ ආශ්‍රය හම්බ වෙයි, හොඳ ගුරුවරුන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන් කාලයක් මේ කාලේ උදා වෙයි කන්‍යා ළඟන හිමියන්ට. හොඳයි. මොහන් මහත්මයා අපි තුලා ළඟන ගැනමක්. ඔව් සාමාන්‍යයෙන් මේ තුලා ළඟන හිමියන්ගේ මේ ලග්නාධිපති තමයි අටවැන්නට එනේ මන් දැන් ටිකට කලින් කිව්වා මේ දැන් මට මේ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ නරක පිටීම් ටික තමයි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ ඔබ සිකුරු ග්‍රහය ගැන කියනකොට මේ අටවැන්න පිළිබඳව සම්බන්ධතාවයක් තියෙනවා මාධවි. මොකද අටවැන්නට ග්‍රහයන් අසුබයි කියනවා. නමුත් සුභ ග්‍රහයක විදිහට සිකුරු තමයි අටවැන්නට සුභම ග්‍රහය හැටියටත් හඳුන්වා දීලා තිබෙන්නේ. ඉතින් මේ නිසා ගුප්තමය වශයෙන් මුදල් උපයන උදවිය, එහෙම නැත්නම් අන් අයට නොපෙනෙන මාර්ගවලින් මුදල් උපයන උදවියට ඉතාමත්ම සුබදායක වේවි මේ සිකුරු අටවැන්නට පැමිණීම. ඒ වගේම තමයි ඔන්න විවාහයකට මුල පුරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් හොඳ දෑවැද්දක් එක්ක හොඳ විවාහයක් සිද්ධ කරගන්න පුළුවන් කාලවකවානුව බවටත් පත් වෙනවා. ඒ වගේම තමයි එහෙම නැත්නම් ධනෙ තියෙන තනකින් විවාහයක් සිද්ධ කර ගැනීමේ හැකියාව උදා කරන පිහිටීමක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිර්විද්‍යාව, එහෙම නැත්නම් මේ අධ්‍යයන කටයුතු වලට අන් අයට නොපෙනෙන විෂය ධාරාවන් පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඉතාමත්ම සුබදායකයි. එකම දේ තමයි ශරීර සෞඛ්‍ය පිළිබඳව තරමත්තරට ප්‍රවේශන් වීම අත්‍යවශ්‍ය වේවි. තුලා ලග්නින් උපන් උදවිය මේ සිකුරුගේ දුර්වල වීමත් එක්ක සෙම් රෝග වැනි දේවල් හිස ඔසවන්නට ඉඩකඩ පවතින නිසා. හොඳයි. අපි ඉක්මනින්ම වෘශ්චික ලග්නය ගැනත් යමක් කියමු. වෘශ්චික ලග්නෙට හත්වෙනි කොටුවට තමයි සිකුරු ආවේ. සිකුරු හතේ. එතකොට හිතා ගන්න පුළුවන්නේ අනුන් එක කරන හැම වැඩකටම ආදරය, ප්‍රේමය, විවාහය විතරක් නෙවෙයි අනුන් එක කරන වැඩවලට ඔන්න වෘශ්චික ලග්නයට කාලයකට පස්සේ හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ එක්කම මේ සිකුරුගේ දෘෂ්ටි කතාන්දරය අපි බැලුවොත් ලග්නයට, තුන්වැන්නට, එකොළොස්වැන්නට, තුන කියන්නේ අර ගිවිසුම්, තුනයි දොළහයි. දොළොස්වැන්න ටිකක් හොඳ නැහැ. තුලා රාශිය අයිති වෙන්නේ වෘශ්චික ලග්නයිගේ දොළොස්වැන්නනේ සිකුරුට අයිති වෙන්නේ. එතකොට රටින් එළිය වැඩ කටයුතු ගැන පිටරටින් මාමගෙන් නෑදෑයගෙන් කීයක් හරි ඉල්ල ගන්න ඔන්න හොඳම වෙලාවක්. ඒ වගේම පිටරට යන්න හිතන වෘශ්චික ලග්නයට හරිම හොඳයි. විශේෂයෙන්ම මේ මාළවී යෝගය උදා වෙච්ච නිසා වෘශ්චික ලග්නයිගේ පුංචි පුංචි බාධක දොළොස්වැන්නෙන් ආවත් හුඟක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ වුණත් ලොකු පාඩුවක්, සිත් පීඩාවක් එක්ක මේ 29 වෙනිද වෙනකම් වකවානුව ගත කරන්න තියෙන නිසා වෘශ්චික කවුරු කවුරුත් තමන්ගේ වැඩ කටයුතු ගැන අවධානවත් වෙන්න. හොඳයි. ධනු ලග්නය ගැන මොකද කියන්න තියෙන්නේ? ධනු ලග්නය මියන්ගේ 6 වැන්න වූ රෝගස්ථාන සතුරු ස්ථානයට තමයි සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. ඒ වගේම ධනු ලග්නය මියන්ට විශේෂයෙන් වැදගත් වෙනවා බුධ 7 වැන්න බලවත් වෙලා භද්‍රා කියලා යෝගය පවතිදී තමයි මේ සිකුරු 6 වැන්නට එන්නේ. බොහෝ විට දැනුම, හැකියා, දක්ෂතාවයේ මෙහෙවලා මාධවි ධනු ලග්නය මියන් ගනු ලබන තීරණ සාර්ථක වෙනවා. ඒ විතරක් නෙමෙයි කාන්තා පාර්ශ්වයන්ගෙන් යම් යම් සතුරු කරදර පීඩා ඇති කරන්නත් මෙන්න මේ පීඨීම ඉවහල් වෙනවා. චර්ම රෝග පීඩා ව්‍යාප්තිය තමයි ධනු ලග්නයට බහුල කරන්නේ. ඒ පිටවල සැලකිලිමත් විය යුතුයි. පුළුවන්කමක් තියෙනවා නම් සිකුරු අද දවසක මෙහෙණින් වහන්සේ නමකට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්න පුළුවන් නම් මම හිතන ධනු ලග්නයට පවතින අභියෝග රාජ්‍යෝග බවට පත් කරගන්න පුළුවන්. ඔව් ගම්ලත් මහත්මයා මකර ලග්නයට කොහොමද? මකර ලග්නීමියන්ගේ සිකුරු 5 වැන්නට එනකොට 7 වැන්නාදිපති චන්ද්‍රයා තුච්ච වෙලා 5 වැන්නේ ඉන්නවා. අත කියන්නේ විවාහයේ පහෙන් කියලා ප්‍රේමයේ විවාහයට පෙර ඇතින සම්බන්ධතාව. විශේෂයෙන්ම මකර ලග්නීමේ අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝගේ උදා වෙන්න පුළුවන් මේ මාසය තුළ. ඒක සුභඵලදායකයි. ආයෝජන වලින් ලාභ ලබන්න පුළුවන් වෙයි. ව්‍යාපාරයකට ආයෝජනය කරනවා මුදලක් ඒකෙන් ලාභ ලබන්න පුළුවන් වෙයි. ඒ වගේම මකර ලග්නීමේ අම්මලාට තාත්තලාට දරුවෝ ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි. දරුවන්ගේ දියුණුවක් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම මල් වගේ ව්‍යාපාර කරන අයට සෞන්දර්යයට අංශයට අදාළ කටයුතු කරන අයට විශේෂයෙන්ම සුභඵලදායක තත්ත්වයක් ඇති වෙනවා. අමු සැපී සම්බන්ධතා තහවුරු වෙයි, යමනාපකම් දුර වෙයි, අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි, නම ප්‍රසිද්ධ වෙයි.
කුඹ ලග්නයේට කොහොමද? කුඹ ලග්නයේ උපන් උදවියට ඔන්න ඉතාමත්ම සුබදායකයි හතරවෙන්නට පිවිසෙන්නේ විශේෂයෙන්ම ලංකා කේන්ද්‍රයත් කුඹ ලග්නය. ඉතාමත්ම සුබදායකයි ඔබ යම්කිසි ආකාරයෙන් දේපල ආශ්‍රිතව ගැටලුවකට මැදි වෙලා තිබ්බනම් ඒ දේවල් निराකරණය වේවි. නීතිමය ප්‍රශ්නයකට මැදි වෙලා හිටියනම් ඒ දේවල් සාර්ථකව විසඳා ගන්නට හැකියාව ලැබේවි. යාන වාහනයක් ගන්නට බලාපොරොත්තු වෙන සිටියනම් ඒ දේවල් සාර්ථක වේවි. යුගදෙවියට පත් වෙන්නට බලාපොරොත්තු වෙන සිටියනම් මේ දේවල් සාර්ථක වේවි. අතිශයම සුබ ලග්නයක් හැටියට තමයි කුඹ ලග්නයේ උපන් උදවියට මේ සිකුරු මාරුව හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. හොඳයි. අවසාන ලග්නයට කොහොමද මීන ලග්නයට? මීන ලග්න අයට 11 වෙන්නට දෘෂ්ටියක් දෙනවා සිකුරු. ඒ නිසාම තේරුම් ගන්න කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච ලොකු ප්‍රාර්ථනාවක්. ඉෂ්ට ප්‍රාප්ත කරා ගන්නට හොඳ වකවානුවක් මේ හෙට ඉඳලා මේ 29 වගේ වෙනකම්ම. හැබැයි ඇත්තටම මින් එහාට ඒක බලපානවා. ඒ කියන්නේ අගෝස්තු මාසේ 29. අපිට ජුනි මාස වෙනකන් මේ සිකුරුගේ මෙතන යන්නේ. ඊළඟට යන්නේ මිතුනට සහ කටකට. ඒකයි මං කිව්ව අර අගෝස්තු වෙනකන් ප්‍රවේසම් වෙන්න කිව්වේ ඒ මාස තුනේම තව තවත් සිද්ධ වෙන දේවල් එක්ක සිකුරුගේ ගමන. නමුත් මීන ලග්න අයට ඔන්න සූදානම් වෙන්න කාලෙකට පස්සේ ඈත ඉන්න අයගෙන් උදව් ගන්න පුළුවන්කම. ඒ වගේම තමයි තමන්ගේ කාලයක් තිස්සේ විච්ච බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන්කම. තුන, ප්‍රසිද්ධියට කීර්තියට පත් වෙන්න හෝ තමන්ගේ ආර්ථික ජයග්‍රහණ වලට ලෑස්ති නම් ඕනම දෙයක් මීන ලග්නයි පටන් ගන්න පුංචිම පුංචියට ඇත්තට මේක පියවරෙන් පියවර දිනු කර ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න සිකුරු මාරුව පිළිබඳවයි අද දවසේදී අපි සාකච්ඡා කරේ. බොහෝ අදහස් ඉදිරිපත් වුණා ඔබේ ලග්නයට කොහොමදයි කියලා අපි කීවා. ඉතින් අප සමගින් අදහස් බෙදාගත් රවිනි ජෝතිර්වේදින් සිව් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන් කියා සමුදෙනවා. ඔවුන්ට සමුදෙන අතරේදී අද දවසට වින්දිනිය උදෑසනට හිමිකාල වේලාවත් අවසන් බැවින් වින්දිනිය උදෑසනත් අවසන් කරන්නයි මම සූදානම් වෙන්නේ. ඔබ සැමටම ප්‍රාර්ථනා කරන්නේ වාසනාවන්ත වූ දවසක්. අයිබෝවන්.